අප්‍රාණ වාක්‍ය ඒක වචන සහ බහු වචන නාම පද සමග ක්‍රියාපද යොදන ආකාරය ඔයාලට මතක ඇති. එතකොට මම පොඩි මතක් කිරීමක් කරන්නම්. නෙළුම් මල පිපුණේය. බහු වචන වලදී නෙළුම් මල් පිපුණේය. ඔව් වෙනසක් වෙන්නේ නැහැ. ඔව් පුතේ වෙනසක් වෙන්නේ නැහැ. වර්තමාන කාලයේදී වගේම තමයි අතීත කාලයේදී නේද වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ලේසි නේද? එතන පහසුයි අපට වර්තමාන කාලයේ ඊයන්ෙන් අවසන් වෙන්නේ මෙතන ඒය ශබ්දයෙන් අවසන් වෙන්නේ. ඒක වචන වුණත් ප්‍රශ්නයක් නැහැ. බහු වචන වුණත් ගැටලුවක් නැහැ. හරි. එහෙනම් මම ඔතා වාක්‍යයක් කියන්නම් ඔයාලා මට බහුවචනේට හරවල කියන්න බලන්න. ගස කඩා වැටුනේය. ගස් කඩා වැටුනේ. ගඟ උතුරා වැටුනේ. තරු බැබළුනේය නේද? වෙනසක් වෙන්නේ නැති බව දැන් ඔයාලා දන්නවා. ඒ නිසා අපට හරි පහසුවෙන් නේද ප්‍රශ්න වලට ආවත් ඉතාම පහසුවෙන් මේවා විසඳ ගන්න පුළුවන් නේද? හරි. එහෙනම් අපි අද කරන්නේ ඊට වඩා චුට්ටක් වෙනස් මාතෘකාවක්. එතකොට පුතේ දැන් අප්‍රාණවාචී හරිනේ ඒකවචන බහුවචන. දැන් අපි බලමු අපි ප්‍රාණවාචී වලට එමු. නේද? පණ තියෙන නාම පද නැත්නම් උක්ත පද. ඒ කියන්නේ පණ තියෙන ඒවා සමහර විට ලිංගයවත් තියෙනවා නේද? පුරුෂ ලිංග නාම පදක් තියෙනවා. දැන් පණ නැති ඒවා එහෙම නැහැනේ නේද? එතන තියෙන්නේ ඒක පොම්පොත්තර විතරයි. ඔව් ආගෙන ඉන්න ඕනේ. අහන්න ඉන්න නේද? ආව සද්ද කරන්නේ කවුද? සමහරු මයික් ඔන් කරාට පස්සේ නැවත මියුට් කරන්නේ. හොඳයි ඔන් නැවත අහගෙන ඉන්න. මේ වර්තමාන කාලයේ නේ සෝරි මේ අතීත කාලයේදී දැන් ප්‍රාණවාචී වලදී නේද ප්‍රාණවාචී නාම පද වල මම කිව්වේ ස්ත්‍රී ලිංග නාම පදක් තියෙනවා පුරුෂ ලිංග නාම පදක් තියෙනවා. එතන කොටස් දෙකක් තියෙනවා නේද? අප්‍රාණවාචී වල එහෙම කොටස් දෙකක් තිබ්බේ නැහැනේ නේද? මෙතන හැබැයි එහෙම බෑ. කොටස් දෙකක් තියෙනවා. එතකොට අපිට ඒවා මේ හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ප්‍රාණවාචී ස්ත්‍රී ලිංග නාම පද සහ ප්‍රාණවාචී පුරුෂ ලිංග නාම පද. හැබැයි ඒ දෙකේ ඒක වචන බහු වචන කියලා දෙකක් තියෙනවා. නේද? ඒක වචන බහු වචන. හොඳයි. අපි මේ ඒක වචන මුලින්ම බලමුකෝ. නේද පුතේ? ඒක වචන. බහු වචන එක අපි මේ පසුවට තියමු. right එහෙනම් අපි මාතෘකාව ලියා ගනිමු. ස්ත්‍රී ලිංග හා පුරුෂ ලිංග ඒක වචන නාම පද සර් සර් වෙන්නේ නැනේ මාව පේන්නේ නැහැ. ඒක අටද කොහදාගන්න හදාගන්න පුරුෂලිංග ඒක වචන වාක්‍ය ඒක වචන වාක්‍ය
මල්ලි පාසල් යයි මල්ලි පාසල් යයි පුරුෂ ලිංග ඒක වචන වර්තමාන කාල වාක්‍ය ඔව් මල්ලි පාසල් පද ඔ මල්ලි පාසල් මල්ලි පාසල් යයි මල්ලි පාසල් ගියේ. right, දැන් අපි බලමු වෙනස් වීම. පුරුෂ ලිංග බව පැහැදිලිද පුතේ? නේද? මල්ලි මල්ලි. හැබැයි මතක තියාගන්න මේ තියෙන වර්තමාන කාල වාක්‍යයක්, මේ තියෙන අතීත කාල වාක්‍යයක්. නේද? අතීත කාලවලදී දැන් අපි බලමු වෙනස් වෙලා තියෙන මෙන්න ක්‍රියාපදයේ තමයි වෙනස් වෙලා තියෙන්නේ. නේද? අපි දන්න වෙනසක් නේ. අප්‍රාණවාදී වලදී මේකම තමයි යුනේ. එහෙනම් පුරුෂ ලිංග ඒකවචන වලදී කිසි ගැටලුවක් නැහැ නේද? අප්‍රාණවාදී වලට සමානයි. නේ? ඒකවචනයි. යයි ගියේ. ඔයක ලියා ගන්නද? ඔට්ටක් ඉන්න පුතේ. ඔ වෙනසක් වෙලා නැහැ නේද? වෙනසක් වෙලා නැහැ. right. එහෙනම් අපි මේක මේ දෙක ලියා ගනිමු. හැබැයි මේ දෙක ලියාගන්නේ කොටුවක් ඔ ලියලා කොටු කරන්න නේ ලියලා කොටු කරන්න මේ පුරුෂ ලිංග නේද මේ පුරුෂ ලිංග ඒක වචන වාක්‍යයක්ද යයි ගියේ කියන දේ කොටු කරගන්නද ඔව් ඒ දෙක කොටු කරගන්න ඒ දෙක වෙනස් වෙලා තියෙන එතනනේ ඒ නිසා අපි ඒ දෙක කොටු කරමු වෙනස් වෙලා තියෙන එතන නිසා ඒ දෙක කොටු කරමු යයි ගියේ පාට පැන්සල් පාට පැන්සල් ඕ ඒවා හැමදාම එහෙම තමයි පාට පැන්සල් කියනකොට වෙන්නේ නංගි පාසල්යි නංගි පාසල් ආවේ ඔව් ඔව් හොඳයි අපි ඒක තාත් උත්තකින් බලමු දැන් මෙතන මේක දන්න එකක් නේවල නේද දන්න එකක් නේ දැන් අපි වර්තමාන කාල මේ අතීත කාල නේ වර්තමාන කාල අතීත කාල නේද right මම වර්තමාන කාල වාක්‍ය කියන්නම් ඔයාලා මට අතීත කාල වාක්‍ය කියන්නකෝ හොඳද ඊළඟ ඒවයි ඊළඟ ඒවයි හොඳේ හරි ලියන ගමන්ම කියන්න දැන් මේ මම කියන ඒවා ලියන්න ඕනේ නැහැ මේ බෝඩ් එකේ තියෙන එක ලියාගත්ත නැති තාත්තා පළතුරු කයි තාත්තා පළතුරු කෑවේ අනේ පුතේ තාත්තා කියනකොට පුරුෂ ලිංගයි නේද පුරුෂ ලිංගයි නේද ඉරවා අඹගස උඩ සිටි එතකොට ගිරවා කියනකොට එක වචනයි පුරුෂ ලිංගයි ඒක ස්ත්‍රීලිංග පදේ ගිරවිය නේද ගුරුතුමා අපට උගන්වයි ගුරුතුමා අපට ගැන්වුවා ගුරු
වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කරයි. වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කරයි. හොඳයි. අයියා පොතක් කියවයි. අයියා පොතක් කියවයි. මාමා ගමට යයි. පසිඳු ගීතයක් ගයයි. පසිඳු ගීතයක් ගයයි. හරි. හොඳයි. හයි. එහෙනම් අපි දෙක තුනක් පිළිදා ගන්නමු නේද? අපි දැන් ඔය කියපු ඒවයි සූත්‍රයක් පිළිදා ගන්නමු. හරි. අකනවා. අපි කියන්නේ අතීත කාලයේම විතරයි හොඳේ? අතීත කාලයේ විතරයි. රයිට් මම ඔය වාක්‍ය ටික පෙන්නන්නම්. ඔයාලා ඒවයි තුනක් ලියා ගන්න. තුනක් ඕනෙත් නැහැ. දෙකක් ලියා ගන්නකො. දෙකක් ලියා ගන්න. ආ තුක්ක් ඉන්න. මේ තියෙන්නේ සෝක ලියා ගන්න ඕනද? ඔව් මේකෙන් තුනක් ලියා ගන්න. තුනක් නෙමෙයි දෙකක් ලියා ගන්න. වාක්‍ය දෙකක් ලියා ගන්න. ඔතන යන්න. ඔතන ලියා ගන්න ඕනද? ඔව් මේ වාක්‍ය පහක් තියෙනවා. පහෙන් දෙකයි වාර ලියන්න. මම දැන් අඩුනේ. මේ මාතෘකාව මොකද්ද? මාතෘකා පුතේ පුරුෂ ලිංග ඒකවචන වාක්‍ය. මොකද්ද? මේ දෙන එකෙන් මේ තියෙන එකෙන් වාක්‍ය දෙකක් ලියන්න. වාක්‍ය දෙකක් ලියන්න. කැමති වාක්‍ය දෙකක් ලියන්න. මල්ලි පාසල් ගියේ එක්කෝ ලියන්න, තාත්තා පළතුරු කෑවේ එක්කෝ ලියන්න, ගිරවාඹ ගස උඩ සිටියේ. සර් මේක බලාගෙන දෙකක් ලියලා ඒකට කොටු කරන ඕනද? නෑ, මොනවද ඔය අහන ප්‍රශ්න? අංක එක දෙක දාලා දෙකක් ලියන්න කොහොමද ඒ කොටු කරන්නේ? ඒ අපි කොටු කළේ ඒ අඳුර ගන්න විතරයි නේද? මේවා වාක්‍ය අපි සාමාන්‍ය විදිහට ලියන්න එක, අංක එක දාලා එක ලියන්න, දෙක දාලා තව එකක් ලියන්න. මල්ලි පාසල් ගියේ කියලා එකක් තියෙනවා ලියලා අපි. ඔව් මොකද පුතේ? අර ඊට කලින් සර් අපි මල්ලි පාසල් ගියේ කියලා සර් දාපු කරලි ඉවරයි. සර් ජම්තු කරලි ඉවරයි. එන දෙකක් ලියන්නකො. ඇයි ඒක ලියන්නේ මොකටද? දැන් තව තියෙනවනේ, පහ හතරක් තියෙනවනේ. ඒ හතරෙන් දෙකක් තෝරලා ලියන්න. සර් ඉවරයි. ජම්තු කරලි ඉවරයි. දෙකක් ලියන අංක එක දාලා දෙක දාලා දෙක දෙවෙනි එක ලියන්න. රයිට්. ඒ විදිහටම තව අංක තුනක් දාගන්න. තුන හතර පහ කියලා. හොඳේ. තුන හතර පහ කියලා දාගන්න. ඒවා ගෙදරදි ලියන්න. ගෙදරදි ඔයාලා කැමති වාක්‍යයක් ලියන්න පුළුවන් ඒවට. හොඳේ. ඔයාලා වාක්‍ය දැන් හදන්න පුළුවන් නේ අතීත කාලේ ඒවා. නේ. ඒක වචන හැබැයි ඒක වචන වෙන්න ඕන. දැන් අපි හිතුවොත් එහෙම ඔයාලා බල්ලා ගත්තොත් එහෙම. බල්ලා පල්ලා ඕ වාක්‍යයක් කියන්න. පල්ලා බිරුවේය. පල්ලා බත් කෑවේය. අනුහරින් වාක්‍යයක් කියන්න. බල්ලා කූඩුවේ නිදාගත්තේය.
බලලා බිරුවන්ය ප්‍රේම කඩ කිව්වේ හරිද හොඳයි දෙකක් ලියන්න තියෙන්නේ right දැන් ඔයාලා දෙකක් වාක්‍ය දෙකක් ලියලා තියෙන්නේ එක දෙක මේ දෙක ලියලා තියෙන්නේ තව අංක තුනක් දාගන්න තුන හතර පහ මේ දෙක දෙදර තියන්න හොඳේ දෙදරදි කැමති තුනක් කියලා දැන් ලියන්න යන්න එපා දැන් ලියන්න යන්න එපා හරි එහෙනම් අපි බලමු දැන් ස්ත්‍රී ලිංග වාක්‍ය අරගෙන බලමු නේද ස්ත්‍රී ලිංග right මොනවා ස්ත්‍රී ලිංග වාක්‍යයක් ලියනවා අපි ලියමු උචද ඔනංගි පාසල් යයි ඔනංගි පාසල් යයි මේක අතීත කාලේ හැරෙනකොට නංගි පාසල් ගියේ නංගි පාසල් ගියාය ගියේය ඔනම මොල් ලිව්වේ ගියේද කොහමද එන්නේ නංගි පාසල් ගියාය ගියේය නෙවෙයි ගියාය शब्दय वर्तमान काले शब्द अतीत काले आय किन शब्द तमय आय शब्द පොඩි වෙනසක් වෙනවා දැන් අර ප්‍රාණවාදී නේද වෙනසක් වුණේ නැහැ පුරුෂ ලිංග එක වචනවලදී අතීත කාලේ හැරෙනකොට ඒ શબ્දේ වෙනසක් වුණේ නැහැ නමුත් ස්ත්‍රී ලිංග එක වචනවලදී නේද අතීත කාලේදී මෙන්න શબ્දේ වෙනසක් වෙනවා ආය શબ્දේ ගියාය හරි ආව අර විදියටම ලියාගෙන අපි කොටු කරමු. අල්ලයි වෛස. ඔ මේක පුතේ ස්ත්‍රී ලිංග. නේද මේ ස්ත්‍රී ලිංග. ස්ත්‍රී ලිංග. හොඳයි මම වාක්‍ය කීපයක් කියන්නම් ඔයාලා නේද අතීත කාලේ තමයි මම මේ මම කියන්නේ නේද වර්තමාන කාල වාක්‍ය කියන්නේ ඔයාලා ඉස්සෙ මේ අතීත කාලේ කියන්න අම්මා පළතුරු කයි අම්මා පළතුරු කෑවයි ඉරවිය අමදස සිටි ඉරවිය අමදස උඩ සිටියාය very good very good ගුරුතුමා දැන් මේ ඉමන් නිව යාළුවෙට නිව ඔයාලා අපට උපයි 10 වා ගුරුතුමී අපට ඉගැන්නුවාය ගුරුතුමී අපට 10 කිය කියලා උවයි වෛද්‍යවරයා කරයි හරි පරීක්ෂා කළාය නේද? right තව තියෙනවා අයනේ අම්මා ඇඳුමක් මසයි අම්මා ඇඳුමක් මසයි නැන්දා වැලි තලප සාදයි නැන්දා වැලි තලප සාදයි ලස්සන කතන්දරයක් කියයි ගුරුතුමිය ලස්සන කතන්දරයක් කියයි
කොච්චර ඔබට පොඩ්ඩක් සිග්නල් වල ගැටලුවක් වුණා චුට්ටක් මට දෙන්න වෙලාව පොඩි වෙලා දෙන්න කවුද මේ කතා කරන්නේ? ඔය චුට්ටක්ින් චුට්ටක් ඉන්න. හොඳයි පුතේ. ඔව් දැන් ගියා. අක්කා පාඩම් කළෝ. ඔව් ඇහෙන්නේ. සේ නංගි මල් කඩුවෝය. නංගිලා මල් කඩුවෝය. ඔව් නෑ චූටක් ඉන්න. මේ දැන්. ඔව් හරි හරි. අක්කා පාඩම් කරාය. මල්ලිලා පාසල් ගියෝය නේද? ඒ විදිහට දැන් වෙනස් උනේ. රයිට්. මම වාක්‍ය අහන්නම් ඔයාලා මට උත්තර දෙන්න. මම කියන්නේ වර්තමාන කාලේ ඔයාලා අතීත කාලේ හරවන්න. හරි? තාත්තා පළතුරු sorry තාත්තලා පළතුරු තාත්තලා පළතුරු ගෑවෝය. ඉරව් අඹදස උඩ සිටිති. පාපලා නිවසට එති. වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරති. ඒ විදියට එහෙනම් වාක්‍ය හතරක් ලියන්න ඕන හතරක් නෙමෙයි පහක්. දැන් අපි එකක් ලියමුනේ. ඔය කියපු ඒවෙන් එකක් ලියා ගනිමු. රයිට්. අපි එකක් ලියමු. මමත් ලියන්නම්. තාත්තලා පළතුරු කෑවෝය. වෙනසක් වෙන්නේ නැහැ නේද? වෙනසක් වෙන්නේ නැහැ. කෑවෝය. කොහොමද ඒ શબ્දය මේ විදිහටම නේද? යති ගියෝය. ඕය શબ્දේ ඉන්නේ. ඕය શબ્දේ. සෑයලා පොත් පාඩම් කළෝය කියන එක හරිද? සෑයලා පොත් පාඩම් කළෝය. කොච්චර වාක්‍ය තියෙනවද නේද? නංගිලා කියන එක බෑ. එහෙම කොතනවද? ඒක ස්ත්‍රීලිංගයි. හරි අපි ස්ත්‍රීලිංග වලට යමු එහෙනම් දැන් ස්ත්‍රීලිංග වලට අදාළ ලියමු. අපි ඒ වාක්‍යෙම ලියමු. නංගිලා මල් හදති. එහෙමනේ වර්තමාන කාලෙදී
නේද? මේක අතීත කාලේ යනකොට කොහොමද වෙනස් වෙන්නේ? නංගිලා මල් සැඩුවාය වෙන්නේ නැහැ. වර්තමාන ඒක වචනවලදී වගේ බහුවචනවලදී ආය ශබ්දයක් ඉන්නේ නැහැ. නේද? එන්නේ මොන ශබ්දයේද? ස්ත්‍රීලිංග වුණත් පුරුෂ ලිංග වුණත් බහුවචනවලදී බහුවචන අතීත කාල වාක්‍යවලදී ඕයේ ශබ්දේ තමයි එන්නේ. නේද? වර්තමාන කාලේ නම් කියන්නේ අවසන් වෙන්නේ. අතීත කාලේ යනකොට ඕයේ ශබ්දේ වෙනවා. එහෙනම් දැන් ඔයාලට පේනවද? ස්ත්‍රීලිංග වුණත් පුරුෂ ලිංග වුණත් වෙනසක් වෙන්නේ නැහැ.